පට නව අනුක්‍රම ව්‍යවස්ථාවක් නව ඡන්ද ක්‍රමයක් කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ කටයුතු වේගෙන් කිරීගෙන යනවා. මේ වෙනකොටත් අපි 20 වෙනි සංශෝධන ගෙනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒක අපි මේ මාසෙ මුල් දෙසතිය ඇතුළත අපි ඒක ඉදිරිපත් කරනවා. 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාව දිනාගත්තු නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මානව නිදහස මේ කොමිෂන් සභාව හරහා ඒවා අහෝසි කරන්න හදනවන නීති වෙනස් කරනවන අපි මේ පිළිබඳව ජනතාවගේ හඬ අවදි කරන්න සූදානම් කියන එක අපි මතක් කරනවා. ස්වාධීන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රශ්නයක් තිබෙනවා. 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාව ඇති කරාම ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයෙක් සහ ලේකම්වරයෙක් පත් කරාට පස්සේ මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ගියාම 19 වෙනි සංශෝධනයෙන් තිබෙන බාධක ඉවත් කළ යුතුව තිබෙනවා. 19 වෙනි ව්‍යවස්ථාවෙන් තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම ජනතාව විසින් පත් කරන ලද ජනාධිපතිතුමා සතුයි කියලා. දැන් එහෙම තියෙද්දී එතුමාට වගකීම ක්‍රියාත්මක කරන්න වමනා මෙවලම් ලබලා දීලා නැහැ. එහෙනම් බැසිල් රාජපක්ෂ මහත්මයාව පාර්ලිමේන්තුවට ගේන්නද මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය කරා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තනතුරු ඇති කරන 20 වෙනි සංශෝධනයක් කරා. අපි තනතුරු බලාපොරොත්තුනේ නැහැ. අත වශයෙන් එය ආවේ ආණ්ඩුව පැත්තෙන්. අධිකාර ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපතිතුමා විදියට එතුමාට ඒ වගේ තනතුරක් එතුමා ඉල්ලලා තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කමිටුවක් පත් කරා. අපි බලාපොරොත්තු වෙනවා කෙටුම්පත ඉදිරිපත් කරයින් පස්සේ සාකච්ඡා කරලා අපිත් අදහස් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට යන්න. ව්‍යවස්ථාව වෙනස් කරගන්න හදන්නේ තම තමන්ට අවශ්‍ය ජාවාරම් ව්‍යාපාර ආදියට පාර කපා ගන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මේ රටේ අපේ අහිංසක ජනතාව මේ තත්ත්වය තේරුම් ගන්න ඕන. අමාත්‍ය මණ්ඩලයට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වෙන විට අමාත්‍යවරුන් වෙත ලැබිලා තිබෙනවා. රටේ මේ පිළිබඳව යම්කිසි සංවාදයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවා මේ පිළිබඳව වෙනස් මත ඉදිරිපත් කරලා තිබෙනවා. ගෙන අපිට ඉදිරිපත් කළ තියෙන කෙටුම්පතේ පවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන සමහර අන්තර්ගත කරුණු කීපයක් ඉතිරි කර තැබීමට තමයි යෝජනා කරලා තියෙන්නේ.